සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක්ය කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා. වනජීවියෙකුට යටත් වෙලා තිබිච්ච මේ මුතුරාජ වෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද? අපේ බයක් තියෙනවා මේ මුතුරාජ වෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය මුහුදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධති. අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ. මේකේ ඔප්පු තියනවා නම් ඔප්පු තියන්නේ බලහත්කාරයෙන් අල්ලගත්තු ඉඩම්. මේක රජයේ දේපල. කරුණා කරලා ඔය දූෂිත නිලධාරීන් සහ ඒ අංශ පාලනය කරන ඒ දෙපාර්තමේන්තුවල අය මේ ටිකට සමන් දෙන්න. අපේ ජන ජීවිතය අවුල් කරන්න එන්න එපා. ඔයාලා වැලගේ යුතුකම් ඉෂ්ට කරන්න රටේ නීති රීති වලට අනුව. එතනින් එහාට එන්න આવොත් ඕගලන්ට පාරට බහින්න වෙනවා. ඕගලන්ටත් ගෙදර යන්න වෙනවා. අනිත් එක සංචාරකයන්ට ලංකාව විවෘත කරන්න පෙරේතකමට කෑදරකමට ඒගොල්ලන්ව ගෙනල්ලා මෙහෙ පුරෝණ එක නෙමෙයි අපි කරන්න ඕන. අපේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට අවශ්‍ය පියවර ගන්නට මේ වෙනකොට අක්කර 1000ක් 1200ක් වගේ ප්‍රමාණයක යම් යම් තැන්වල මේ විනාශය සිද්ධ කරමින් පවතිනවා. පැහැදිලිව මේ සමාගම ලංකාවේ තියෙන අති දැවැන්ත කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එකතු වෙලා මේ මහා දැවැන්ත වනාන්තර පද්ධති විනාශය සිද්ධ කරමින් පවතිනවා. මේක හරහා මේ සංවර්ධන ව්‍යාපෘතිය සිද්ධ වුණොත් ඉතාමත්ම පැහැදිලි ඉතාමත්ම විශ්වාසනීයම තත්ත්වය තමයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ සැලකියුතු ප්‍රමාණයක් ගම් වතුරෙන් ඒ වගේම වැසි වතුරෙන් මිනිසු යටවීමට අවදානමක් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේ මුතුරාජවල තෙත්වීම තමයි අපේ තියෙන හදවත මේ දිස්ත්‍රික්ක දෙකේ සහ ලංකාවේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටනවා වත්මන් රජයෙනුත් ඒ වගේම නිලධාරීන්ගෙනුත් ඒ වගේම හිතප්පපුවක් තියෙන මේ රටේ සෑම මිනිහෙක් මුතුරාජවල මේ අභය භූමිය රැකගැනීම සඳහා හැම දිනාගෙම දායකත්වය ලබා දෙන්න කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.